බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තිබෙනවා. 2951 දෙනෙකුට පත්වීම් ලබා දීලා තිබෙනවා. වාණිජ උපාධි ධාරීන් 1200ක් පමණ ඉල්ලුම් කරලා තිබෙනවා. එකඳු වාණිජ අංශයේ උපාධි ධාරී කෙනෙකුටවත් මේ පත්වීම් ලැබිලා නැහැ. සංවර්ධන ධාරීන් අතරින් උපාධි ධාරීන් 23000ක් බඳවා ගැනීම සඳහා සමස්ත පළාත් නමේටම අපි අයදුම්පත් කැඳවනකොට 52000ක් ඉල්ලුම් කළා. ඒ 52000ට ලිඛිත පරීක්ෂණයේ පැවැත්වීම සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව පසුගිය වර්ෂයේ මාර්තු 25 සූදානම් කළා තිබුණා. 33 දෙනෙක් උසාවියට ගිහිල්ලා අභියෝග කළා. වයස් සීමාව ඉහළ දමන්නයි කියලා 45 දක්වා. තවත් පෙත්සම් කරුවෝ පිරිසක් කියාගෙන හිටියා පරීක්ෂණය නොතියා පත්වීම් දෙන්න කියලා. මේ දෙක සම්බන්ධයෙන් දුන්න තහනම් නියෝගය තමයි මම ඊයේත් මතක් කළේ. ගිය වෘත්තේ මාර්තු මාසේ 23 වෙනිදා ඉඳලා අද දක්වා මේ තහනම් නියෝගය තියෙනවා. විභාගේ පවත්වන්න බෑ අපිට. ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ තියෙන කාරණයක් සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් අපිට ගන්නත් බෑ. අද දිනේ සුප්‍රීම කෝට් එකේ තවනඩුවක් කැඳවනවා. අර වැකේට් කරපු කෝට් ඔෆ් ඇපීල් ඕඩර් එක රිවයිස් කරන්නයි කියලා සුප්‍රීම කෝට් එකේ කැන්වස් කළා. ඒක නිසා අද තහනම් නියෝගය දුන්නොත් ගරු විපක්ෂ නායකතුමා කියන ඉතුරු උපාධිධාරීන්ටත් පත්වීම් දෙන්න පුළුවන්. මීට අමතරව අධිකරණයේ ගැටලුවක් නැති පත්වීම් යම් ප්‍රමාණයක් දීපු ධර්මාචාර්ය ගුරු පත්වීම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් ප්‍රතිපාදන වෙන් කරගත්තොත් ඒවත් දෙන්න පුළුවන්. හැබැයි අතපසු වෙච්ච ඔබතුමාත් දන්නවා ඔබතුමාගේ කාලේ මාතෙන් 2021 ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරී විභාගයක් තිබ්බා. 500කට මදක් වැඩි සංඛ්‍යාවක්. ඒකේ සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ දිනවල යුක්තියේ මෙහෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාමත්ම හොඳයි. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල පොලිස් ස්ථානය හර්ෂ සමරසේකර කියලා වැඩබලන ස්ථානාධිපතිවරයෙක් ඉන්නේ. දැන් මේක දඩමීමා කරගෙන මේ ප්‍රදේශයේ හන්දිවල ඉන්න තරුණ ළමයි සියලු දෙනාම පොලිසිය රන් ගිහිල්ලා 54 ගහලා ඇතුළට දානවා. දැන් මේ වෙද්දි 11 දෙනෙක් ඉන්නවා තරුණයෝ. මේ සියලු දෙනාම ආපහු මේ සමාජයට සමාජගත වෙන්නේ කුඩුකාරව විදිහට. මේ මං හිතන්නේ මේ මන්ද මානසිකත්වයෙන් පෙළෙන පුද්ගලෙක්. පොලිස්පතිතුමාට කතා කරන්න පුළුවන්. අපිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ DIG සීනියරියට කතා කරන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ මනුස්සර කතා කරන්න බෑ. ඇත්තට මේ ළමයින්ට අසාධාරණයක් ගන්න මේ යුක්තිය මෙහෙම දඩමීමා කරගෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර පොලිස් ස්ථානවල මේ වගේ සිද්ධි ගණනාවක් සිද්ධ වෙනවා. පොලිස්පතිතුමාට උදේම කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් හොයලා බලලා කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. මේ කාරණය අද ලංකාවේ ගොඩාක් දිස්ත්‍රික්කවලට සත්‍යයි. මේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නීතිය තමන්ට ඕන විදිහට අතකොළුවක් හැටියට පාවිච්චි කරන වැරදි. මේ සමහර නිලධාරීන් කරන වැරදි නිසා සමස්ත ක්‍රියාවලියම ගරු කොතනෑතුමා කී දෝපු කිරි කලයකට ගොබ දැම්මා වගේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගරු ගෞරවනීය අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.